7 days in Sigiriya with Professor Raj Somadeva. ලංකාවේ එහෙම විස්තරයක් ඇත්තෙත් නෑ. එහෙන් එව්වයි කියලා. අපි එව්වයි කියලාත් නෑ. එහෙන් එව්වයි කියලාත් නෑ. හැබැයි චීන වාර්තාවල තියෙනවා මේ පරාක්‍රම රජුණගේ කාලේ පාලන කාලය තුල හෙට පඳුරුපක් උඩන් ආවයි කියලා. එතකොට ගිහාම තියෙන්නේ මේ වෙන නමක්. Unlimited history. අපේ ජාතික කතාව. අපි නැවතත් අන්ලිමිටඩ් ස්ට්‍රී 141 වෙනි වැඩසටහනේ අවසාන කොටසත් එක්ක තුන්වෙනි කොටසත් එක්ක ඔබ මේ ඉන්නේ. ඉතින් අපි මේ දවස්වල මේ අපේ රේකීය වැඩසටහනේ කතා කරන දේ තමයි මින් අධිරාජ්‍ය වීරාලකේශරව පැහැරගෙන ගිය එක, කුදලන් ගිය එක, ඊළඟට 6 වෙනි පරාක්‍රමබහු රජුරු ලංකාවට මින් අධිරාජ්‍යගේ ආශිර්වාදය ඇතුව ආපු එක. අපි ගියවර වැඩසටහනේ කතා කර අපේ ජයමාල මේ එහෙම නැත්නම් 6 වෙනි පරාක්‍රම බහු රජතුමාගේ අග්‍රාමාත්‍යවරයා චීනයට යනවා. මේ ඉතින් ඒ ගැනත් අපි ඉදිරියේදී කතා කරනවා. හැබැයි 6 වෙනි පරාක්‍රම බහු රජ ලංකාවට ඇවිල්ලා ඊට පස්සේ ඔහු එනකොට පරාක්‍රම බහු ඈපා කියලා කෙනෙක් මේ සේනාදල ලංකාර පරම්පරාවේ කෙනෙක් ගම්පොළ පාලනය කර ඉන්නවා. දැන් පරාක්‍රම බහුල ගැටුණාද? වන්නිවරු එක්ක තිබිච්ච කතන්දරේ මොකක්ද කියලා අපි ගිය කොටසේ කතා කරා. ඉතින් එතනින් තමයි සර් අපි නැවතුනේ. අපි ඉදිරියට කතා කරගෙන යන් මේ සිද්ධ වෙච්ච අලකලංචි ටික. ඔව්, ඇත්තෙන්ම මේ අපිට ඉතිහාසයේ පේනවා, විශේෂයෙන්ම මේ කෝට්ටේ යුගයේ ප්‍රධානම චරිතය වෙච්ච 6 වෙනි පරාක්‍රමබහු රජතුමා ගැන අපේ සිංහල භාෂාවෙන් රචිත කෘතිවල පමණක් නෙමෙයි, ඔය පෘතුගීසි ජාතික ලේඛකයෝ, ලන්දේසි ලේඛකයොත් මේ කෝට්ටේ ගැන නොයෙකුත් රචනා කරලා තියෙනවා. එතකොට විද්‍යෝගූද කූටෝ කියන ලේඛකයා, ෆර්නාඩි කියුරෝස් කියන පියතුමා, ඒ වගේම වැලන්ටයින් වගේ අය මේ ගැන විස්තර ලියලා තියෙනවා. ඉතින් අපිට මේ රජතුමා ගේ ජීවිතය, රජතුමාගේ ක්‍රියාකාරීත්වය ගැන ඉගෙන ගන්න මේ අය ලියපු ලේඛනත් හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. එතකොට මේගොල්ලෝ මේ ලේඛන අරන් බැලුවොත් එහෙම 6 වෙනි පරාක්‍රමබහු රජතුමාට තමාගේ රාජ්‍ය කාලය තුළ ඔහු විසින් කරපු ප්‍රධාන කාරණා 3 හෝ 4ක් මේ දියෝගුද කූටෝත්, ෆාද ෆර්නාඩි කියුරෝසුත් වාර්තා කරලා තියෙනවා. ඒකෙන් පළවෙනිම තමයි 18 වන්නි ප්‍රදේශ යටත් කිරීම. ඒ කියන්නේ පරාක්‍රමබාහු මෙහෙම බලයට පත් වුණාම අර අපේ වියලි කලාපේ පුරාණ ශිෂ්ටාචාර තිබිච්ච ප්‍රදේශවල ඒ වැව් ආශ්‍රිතව තිබිච්ච කුඩා ගම්මානවලට ප්‍රධානත්වයේ සපයපු ප්‍රධානීන් හිටියරේ ඔවුන්නේ අපි වන්නියාරවරු කියලා කිව්වේ. මොකද සමහර අය කියනවා ඒ වන්නියාරවරු වලට ආයට දෙමළ සම්භවයක් තියෙනවායි කියලා, දකුණු ඉන්දියා සම්භවයක්. එහෙම එකක් නැහැ, බොහොම පැහැදිලිව එහෙම ආයේ ඉන්නත් ඇති. නමුත් බොහොම පැහැදිලිව සිංහල වන්නිවරු කියන වචනය යොදලා තියෙනවා සාහිත්‍ය කෘතිවල. එතකොට මේ සිංහල වන්නිවරු හෝ කුමන හෝ වන්නිවරු එක්ක මේ සටන් කරන්න 18 වන්නිවරු, ඒ කියන්නේ ප්‍රදේශ 18ක, එහෙම නැත්නම් කොටස් 18ක හිටපු වන්නිවරු මේ රජුරුවන්ගේ පාලනය පිළිගැනීමට සූදානම් වුණේ නැහැ. පාලනයට එරෙහි වුණා නෙමෙයි, ඍජු එරෙහිවීමක් නෙමෙයි, මේ පාලනය පිළිගැනීමට කැමති වුණේ නැහැ. කියන්නේ නියෝග පිළිපැදීම වැළකී හිටියා. ඉතින් මේ රජුරුවන් සිද්ධ වෙච්ච එක දෙයක් තමයි මේ 18 වන්නිවරු ජය ගැනීම, ඔවුන් සමග සටනට යෑම. එතකොට 18 වන්නිවරුත් එක සටන් කරනවා වගේම වැදගත් වෙනවා අර ඔහු ලංකාවට එන වෙලාවේ ගම්පොළ හිටපු අර සේනාදි ලංකාර ප්‍රභූවරයාගේ මුණුපුරා වෙච්ච ඒ පරාක්‍රමබාහු කියන ඈපවරයත් එක්කත් ඔහුගේ බලය මර්ධනය කිරීම. මේක බොහොම සැරට ගිය බව අපිට පේනවා. ඒ කියන්නේ උඩරට සටන කෝට්ටේනේ, මේ කෝට්ටේනේ මේ යතවශයෙන් මේ 6 වෙනි පරාක්‍රමබාහු ආපු ගමන් හිටියේ රයිගම. ඔහු අවුරුදු 3ක් හෝ 2ක් රයිගම හිටියා. ඊට පස්සේ තමයි ඔහු කෝට්ටේට ඇවිල්ලා කෝට්ටේ වෙන්නතේ ඔහු අභිෂේක ලබන්න ඇත්තේ කියලා අපිට පේනවා.
වීරාලකේශ්වර ගොඩනගපු කෝට්ටේ නගරය මේ අපිට පේන හැටියට අපිට අහන්න පුළුවන්නේ මොකද පහවෙනි පරාක්‍රමබාහු රජුරු තම රජ වෙලා නෑ පහවෙනි පරාක්‍රමබාහු මින් අධිරාජයාගේ වරන් අරගෙන ලංකාවට ආපු ගම රජ වුන් නැත්තේ ඔහු රජ වුන් නෑ ඔහු රයිගම හිටිය අවුරුදු දෙකක් ඒ ඉන්න කාලේ තමයි ඔහු ඔහුගේ අභිෂේකයට අවශ්‍ය කරන පසුබිම සකස් කරගන්න ඇත්තේ ඔහු ලංකාවට ආවට ඔහුට තේරුණා එහෙම අභිෂේක ලබන්න පරිසරයක් ලංකාවේ නෑ කියලා ඔහුගේ හේතුව ප්‍රතිවිරෝධතා තවම තියෙනවා දැන් අර උතුරේ ඉන්න අර චක්‍රවර්තිගේ වැඩේ තමයි ඉවර නෑනේ එයත් එහෙම ඉන්නවා හරි එතකොට ඒකේ පැත්තෙන් තියෙනවා ඊළඟට සුදේශික වන්නිවරුන්ගේ ප්‍රතිවිරෝධතා තියෙනවා ඒ ඇස්සේ ඔක්කොටම වැඩි තමන්ගේ ආසන්නතම ප්‍රතිවිරෝධකරු වෙන්නේ ගම්පොල ඉන්න පරාක්‍රමබාහු අයපා හා ඉතින් මේවා ඔක්කොම निराකරණය කරගන්න ඕන ඔහු ජාත්‍යන්තර ප්‍රශ්නේ විසඳගත්තට ඔහුට දේශීය ප්‍රශ්නේ තාම විසඳ ගන්න බැරි වුණා ඒ නිසා ඔහු රයිගමට වෙලා හිටිය අවුරුදු දෙකක් හෝ තුනක් වංශ කතා පිළිබඳ අදහස් එක එක ඒවා කියනවා අපි දල වශයෙන් ඔහු අවුරුදු දෙකක් ගත කරයි කියන්නේ සුළුපටු කාලයක් නෙමෙයි නේ ඉතින් ඔටුන අතේ තියාගෙන ඔළුව දාගෙන නැත අවුරුදු දෙකක් ඉන්නවා කියන එකත් ලොකු අපහසු වැඩක් මේ ඉතින් ඔහු ඒ ඉවසීම කරලා ඔහු උඩරට යුද්ධයකට පැටලුණා කියන්නේ පරාක්‍රමබාහු ඈපාන අර සේනාධිලංකාරගේ ගම්පොල හිටපු මුණුබුරා එයාව ඒ දේශපාලන ක්‍රමෙන් අයින් කරන්ඩ ඔහු ජයගන්න යුද්ධයක් අරන් ගියා ඉතින් මේ 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 යුද්ධය අරන් ගියා ඒක මහ ලොකු සටන් ව්‍යාපාර නෙමෙයි නමුත් සංග්‍රාමික ව්‍යාපාරයක් ඔහු අරන් ගියා ඉතින් අරන් ගියාම ඒක තදට කරන්න සිද්ධ වුණා මොකද ඒ වෙනකොට ওই ගම්පොල හිටව පරාක්‍රමබාහු ඈපට ලොකු පිරිසක් හිටියා මොකද එහෙම පිරිසක් වර්ධනය වෙන එක හරි සාධාරණයි දැන් අර මහා ප්‍රතාපවත් වීලාරකේශරව අල්ලගෙන ගෙනිච්චාම චීනෙට මිනිසුන්ට පිළිසරණක් නැති වෙනවා නැති වෙනවනේ මිනිසුන්ට පිළිසරණක් නැති වෙනවා මිනිසුන්ට පිළිසරණක් නැති වුනහම මිනිස්සු ඒ Tamanට පේන නායකයව ඒ නායකයා වටේ ගොනු වෙනවා මිනිසුන්ට ඒකට මුකුත් කියන්න බෑ මිනිස්සු දන්නේ නැහැ කවුද හොඳ නායකයා කවුද කියලා එහෙම දන්නේ නැහැ නායකයා මිනිස්සු දන්නේ නැහැ මිනිසුන්ට නායකත්වයක් ඕන මිනිස්සු හිතනවා මේ නායකයා අපිට සියල්ල කරලා දෙයි කියලා ඒතර ඒ අය වටේ රොක් වෙනවා ඒ රොක්කල ඉවරට පස්සේ තමයි දැනන්නේ මට මුකුත් කරන්න බෑ කියලා. එතකොට කැරලි කෝලහල ඇති වෙලා එහෙම ඉතිහාසයේ පුරාම එහෙම දේවල් වෙනවා. එතකොට මේ වීරාලකේශ්වර අල්ලන් ගියට පස්සේ ගම්පොල හිටපු අර සේනාධිලංකාර ප්‍රභූවරයාගේ මුණුපුරා වෙච්ච පරාක්‍රමබාහු වටේ මිනිස්සු රැස් වෙන එක ඒක මහා මවිතයට කාරණයක් නෙමෙයි. එහෙම හිටියාම බලයක් ගොඩ නැගෙනවනේ. බලයක් ගොඩ නැගුණාම ඇත්තෙන්ම 6 වෙනි පරාක්‍රමබාහුට කොමේ රයිගම ඉඳලා සිද්ධ වුණේ ඒ බලයත් එක්ක සටන් කරන්න ජනබලය. ඒ ජනබලයේකම ජනයාක යුද්ධ කරන්න නෙමෙයිනේ. ඒතර ජනයාගේ අවධානය කාටද තියෙන්නේ? ඒයත් එක්කයි සටන් කරන්න ඕන. ඉතින් එයා මොකද කරේ? මේ සටනක් කරා. මේ සටනක් කළා. මොකද ඒ අය අර මොනවාද මේවර වංශය කියලා මේ එහෙම එහෙමනේ සේනාධි ලංකාරලා හිටියේ අර ශ්‍රී මහ බෝධිය වඩම්මපු પરම්පරාවේ මේනවර මේ වංශය කියලා. ඉතින් ඒක එහෙම ප්‍රශ්නක් තිබුණා. ඉතින් මේ සටන කළා මේ සටන පිළිබඳ විස්තර ඇතම් සෙල්ලිපිවල සඳහන් කරලා තියෙනවා. මෙහෙම සටනක් කරයි කියලා. එතකොට ඒ සෙල්ලිපිවල ඒවා ඉතින් පරාක්‍රමබාහු 6 වෙනි පරාක්‍රමබාහු රජුරන්ගේ මේ කණ්ඩායම හිටපු රචනා කරපුවා වෙන්න ඇති. මොකද ඒවයි තියෙන්නේ මේ ගම්පොල හිටපු මේ ඒ ඈපට මේ 6 වෙනි පරාක්‍රමබාහු රජුරන්ගේ කීර්තිය නැමැති මේ ඒ ජලාශයේ ඔහුට ගිලෙන්න සිද්ධ වුණයි කියලා. එහෙනම් ප්‍රශස්ති ලියලා තියෙනවා. කෙසේ හෝ වේවා උඩරට තිබිච්ච බලය මර්ධනය කරන්න එයාට ඕන වුණා. ඒක එයා කළා. එයා කළා විතරක් නෙමෙයි අපිට පේනවා ලංකාතිලක ගඩලා දෙනිය වගේ අබ අපි මහනුවරට ගියොත් කවුරුත් බලන් යනවානේ ගඩලා දෙනිය ලංකාතිලක. ඔව්. එතකොට 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා ගඩලා දෙනිය සහ ලංකාතිලක විහාරය ප්‍රතිසංස්කරණය කළා. ඒ ප්‍රතිසංස්කරණය කරන්නේ කියන්නේ ඊට කලින් ඒක තනලා දෙවිලා දිනවා නේද? තිබුණානේ ගම්පොල යුගයේනේ සිද්ධ වුණේ. ආයර කියලා දකුණු ඉන්දියාවෙන් ආපු ශිල්පියෙක් කරයි කියලා තියෙන කෙනා. අපිට ඒ හැරි කතා කරන්න හම්බුන්නේ නැහැ. ඔව් අපි ගම්පොල ගැන විශේෂයෙන් කතා කරේ නැහැ. නැහැ නේ. ඔව්. අපි ඒකට දෙන්න ඕන අපි කතා කරනවා නියංගම්පාය. ආ ඒ වගේ හුඟක් දේවල් තියෙනවා කතා කරන්න. ඒකට අපි මේ
අපේ කතාවේ ගලායාම ආරක්ෂා කරන්න ඕන. එතර අපි දැන්කෝ අපි ලබන සතියේ අපි ගම්පොල ගැන, මොකද ගම්පොල දැන් ඉවරයි, මේ කෝට්ටේ නැගී හිටියම ගම්පොල ඉවරුණා, ගම්පොල සෙන්කඩ ගැලට එනවනේ, හරිද? එතර ගම්පොල ඉවරුණාම දැන් පරාක්‍රම ඈපගෙන් ගම්පොල ඉවරයි. ඉතින් අපි ගම්පොල ගැන කතා කරන්න ඕන, ගම්පොල ස්මාරක, ගම්පොල සාහිත්‍ය, ඒ අපි කතා කරන්න ඕන ගම්පොල ගැන. අපි ඒක ඊළඟට කතා කරමු. ඒක හින්දා තමයි දැන් මම හිතන්නේ ඒ තියෙන වැදගත්කම හින්දා වෙන්නේ ප්‍රතිසංස්කරණය කරන්න පියවර ගන්න ඇත්තේ. ප්‍රතිසංස්කරණය කරන්න පියවර ගැනීම අපිට ඒකත් දේශපාලනිකයි. මොකද උඩරට මිනිස්සුන්ගේ හොඳ හිත දෙනා ගන්න පුළුවන්. දැන් අර හිටපු ගම්පොල හිටපු පරාක්‍රම බාහුට ඔහුට මොකද වුනේ කියලා විස්තරයක් කියන්නේ නැහැ. සමහරට ඔහුව ඝාතනය කරපුවක් පේන්නේ නැහැ. ඔහු පලා යන්න ඇති. ඔහු පේන්නේ නැහැ ඊට පස්සේ ඉතිහාසය තුල ඔහුට මොකද වුනේ කියන එක. මේ ඊට පස්සේ මෙයා මේ ගඩලාදෙනිය මේ ලංකා තිලකය ඒ වගේ විහාර ප්‍රතිසංස්කරණය කළා පටස් ගාලා. හැබැයි මීට අවුරුදු 3කට උඩදී ලංකා තිලකයට මං ගියාම එතන තියෙනවා අර යකඩ බට වගේ වගහලා ස්කැෆෝල්ඩින්ග්ස් හදන්න. ඉතින් මේ මෑතකදී මම යනකොට ඒ ටික එහෙමම තියෙනවා. මට මතක් වුණෙත් 6 වෙනි පරාක්‍රම බහු රජුට. 6 වෙනි පරාක්‍රම බහු අරේ වන්නිවරුන්වත් මේවා කරලා, පරාක්‍රම බහු ඈපවත් මේවා කරලා, චීනත් බැලන්ස් කරලා, ගඩලාදෙනියත් ප්‍රතිසංස්කරණය කරලා ඉවර කරා. ලංකා තිලකෙත් ප්‍රතිසංස්කරණ දෙකම කරා. දෙකම ගල්ලා ඉවරත් කළා. ඔව්. දැන් අවුරුදු 5ක් තිස්සේ ලංකා තිලකෙට ගහපු ස්කැෆෝල්ඩින්ග්ස් ටික තාම තියෙනවා. ඉතින් ඒ නිසා අපිට කෝට්ටේ යුගයයි මේ යුගයයි සංසන්දනාත්මක අධ්‍යයනය කරගන්න බොහොම ලේසියි. දැනුත් ඉතින් අපි කෝට්ටේ යුගයක නිසා ඉන්නේ. ඔව් කෝට්ටේ යුගයක ඉන්නේ. ඉතින් මේ කෙසේ හෝ වේවා ඒක ප්‍රතිසංස්කරණය කළා. ඉතින් ඒක දේශපාලනික වැඩක්. මොකද මේ කෝට්ටේ රයිගම ඉන්න රජුරුව ගිහිල්ලා ලංකා තිලකේ ගඩලා දෙනියයි අර දළදා මාලිගාව එහා පැත්තෙන් තියෙනවා. හරි. ඉතින් රජ මාලිගාව නේ. ඒක දළදා මාලිගාව කියන එක එහෙම විකාශය වෙලා තිබුණේ නැහැ. නිර්මල ධර්ම සූරිය රජුරෙන් කාලේ වෙච්ච එකන්නේ. ඔව් ඔව්. ඉතින් අඳු මේ මහනුවර තව තිබුණා ගොඩනැගිලි විහාරාරාම තව හුඟක් ඒවා. ඉතින් ඒවා මොකක්වත් කරන්න ගියේ නැහැ. ලංකා තිලකේ සහ ගඩලා දෙනිය හදලා මේ ඒව ටික ඉතින් ප්‍රතිසංස්කරණය කළා. ඉතින් ඒක අපිට පේනවා මේ අර උඩරට පරාක්‍රම ඈපට ගම්පොල පක්ෂපාතීව හිටපු මිනිස්සු ඔය තමා වෙත නම්මා ගැනීමේ අරමුණින් එහෙම කරපු එකක්. ඉතින් අපිට මුකුත් කියන්න එපා. මේ රජවරු කරපු හොඳ වැඩත් විවේචනය කරනවා. මේ විවේචනය නෙමෙයි. ඉතින් රජවරු හොඳ වැඩ කරන්නේ නිකන් මේ මේ අතලෙව කණ්ඩ ඇමී කඩන්නේ නේද නේද? ඒක ඔක්කොම කරන්නේ රජ කරනවා කියන්නේ ඒක තමයි. රජ කරනවා කියන්නේ ඒකට තමයි. ඉතින් ඒවා එහෙම කරනවා. ඒතොර රජුගේ ප්‍රතාපවත් කීර්තිය පැතිරෙනවා. මෙහෙම කරයි කියලා. ඉතින් ඒක ඔහුට තවදුරටත් ඊළඟ වාරයේත් රජ වෙන්න ඒක බලපානවා. ඒක අපි තේරුම් ගන්න එපා. ඒ නිසා මේ විවේචනය කිරීමක් නෙමෙයි මේ කරන්නේ. ඒක තමයි හැටි. ඉතින් මහජනයා බලාපොරොත්තු වෙන්නේ ඒකනේ. මහජනයන්ට පුළුවන් ද හේන් කොටලා ගිහිල්ලා ලංගාතිලගේ හදන්න. ඒක කරන්න බෑ. ඒක කරන්න රටේ පාලකයා තමයි එහෙම කරන්නේ. ඒකනේ පුරාණ කාලේ ඉඳලා පන්සල් වලට ඉඩම් පූජා කරේ රජවරු. ඒ බදු මුදල් වලින් බදු මුදල හැරෙවම පන්සල් නඩත්තු වෙනවා. ඒක කියලාම තියෙනවානේ මේ සිව්පසේ සපයා ගන්න මේක දෙන්නේ. ආ අර තිතුල් පව්වේ තියෙනවානේ ගජබවු රජුරන්ගේ සෙල්ලිපිය. ඒ සෙල්ලිපි කියලා තියෙනවා. ඒ මොනවද දීලා තියෙන්නේ? මහවිනිචහි ලබනක වටිති. මහවිනිශ්ච ශාලාවෙන් ලැබෙන දේ පන්සල්ට දෙනවා. දඩ මුදල්. උසාවියේ දඩ මුදල් ගැහුවාම දඩ මුදල් ටික ඔක්කොම දෙනවා සිතුල් පව්ව විහාරයට. මොකටද? සිව්පසේ සපයා ගන්න. ආ එතකොට මේ විදිහ රජවරු පන්සල් නඩත්තු කරා. නැත්තම් ඉතින් පන්සල් වල නඩත්තු වෙන්නේ කොහොමද? මේ අපේ අසරණ මහජනයාට බෑනේ මේ ඔක්කොම වැඩ ටික කරන්න. ඒ නිසා රජවරු ඒවා දුරදිග බලලා එහම කල්පනා කළා. පැති දෙකක් එක ගලෙන් කුරුල්ලෝ 5-6 දිනක් බිම දා ගන්න පුළුවන් විතර පාලකෝ වැඩ කළා. ඒක අපි මේ විදිහට දැකලා ගන්න ඕනේ. ඉතින් මේවා මේ අපි මේවා ඔක්කොම නිකන් මේ සුදු පාට ගාලා මෙහෙම යහපත් කියලා ඇස් නිලංකාර කරන්න ඕම නෑ. මේ හැම එකක් පිටිපස්සෙම මේ සමාජයේ පවත්වාගෙන යන්න ඕන කරන සමීකරණයක් තියෙනවා. පාලකයා පාලකයාගේ සමීකරණය, රටවැසියා රටවැසියාගේ සමීකරණය, භික්ෂූන් වහන්සේලා හෝ පැවිදි පූජ්‍ය පක්ෂය ඔවුන්ගේ සමීකරණය සමාජය තුළ පවත්වාගෙන ගියා. එහෙම පවත්වාගෙන ගියාම තමයි සමාජයේ සන්තුලනය වෙන්නේ. දැන් වෙලා තියෙන්නේ හැම නෙමෙයිනේ. දේශපාලඥයාගේ සමීකරණය භික්ෂූන් වහන්සේ කරන්න යනවා. භික්ෂූන් වහන්සේගේ සමීකරණය වෙන කෙනෙක් කරන්න යනවා. එහෙම කරන්න ගියාම සමාජය බිඳ වැටෙනවා. ඒවා අපි අපේ ජීවිත කාලය තුල අපි අත්දැකලා තියෙනවා. ඉතින් ඒ හින්දා එහෙම නෙමෙයි මේ ඓතිහාසික සමාජය බොහොම ලස්සනට
මේ වැඩ කටයුතු කරගෙන ගියා. දැන් පරාක්‍රම බහු මෙච්චර ප්‍රශ්න තිබිලත් මෙහෙම වුණා. හැබැයි මේවා රජුරෝ ගිහිල්ලා ලංකාතිලක හැදුවයි කියලා ගඩලා දෙනේ මේ කියන්නේ හැදුවා නෙමෙයි ප්‍රතිසංස්කරණය කරයි කියලා සමස්ත ජනයාම ඒකට හා හොඳයි අනේ හොඳයි දැන් හරි අපි ඔක්කොම හරි අපිට පක්ෂපාති අපි කැමති කිව්වේ නැහැ. උඩ රට හිටපු සිටුවරෙක් ඒ සිටුවරයා ජෝතිය සිටාන කියලා කියන්නේ ජෝතිය සිටාන කියන එක කරල්ලක් ගැහුවා හයවෙනි පරාක්‍රම බහු රජුන්ට විරුද්ධව උඩ රට. ඒ කියන්නේ මෙහෙමයි අර ඒව කරාට අර පරණායට පක්ෂපාතියයි ඉන්නවා. ඒව කොයි හරි මොහතක මේ මතු වෙනවා. ජෝතිෂ අපි දන්නේ ජෝතිෂ ස්ථානක් කැරල්ල ගහන්න හේතුව මොකද්ද කියලා. හරි මේ ඉතින් ඒකින්ද අපිට ඒව හරියට කියන්න ඓතිහාසික සාක්ෂියක් දෙ නැහැ. කෙසේ හෝ ජෝතිෂ ස්ථානන් විසින් කරන ලද කැරල්ල මැඩපවත්තන්නත් මේ හයවෙනි පරාක්‍රම බහු රජුරන් සිද්ධ වුණා. මොකද වැඩ දෙකයි. එකක් පරාක්‍රම බහු ඈපාණන් ගම්පොළ එයත් එක්ක එයාගේ බලය මූලෝත්පාඨනය කරන්න සිද්ධ වුණා. අනිත් පැත්තෙන් 18 වන්නිවරු පාලනය කරන්න සිද්ධ වුණා. අනිත් පැත්තෙන් ජෝතිෂ සිටාන ගහපු කැරල්ල මර්ධනය කරන්න සිද්ධ වුණා. මේ වගේ මේ කාරණා කිහිපයකටම 6 වෙනි පරාක්‍රම බහුට මූණ දෙන්න සිද්ධ වුණා. ඇතෙම නුවන් ඔය වැඩ ටික ඔක්කොම කරන අර පළවෙනි අවුරුදු දෙකේ ඔය වැඩ වලින් බොහොමයක් කරලා ඉවර කරන්න ඇති. කරලා තමයි ඔහු කෝට්ටේට ඇවිල්ලා රටේ රජු හැටියට අභිෂේකය ලබන්නේ. අභිෂේකය ලැබලා ඉවර වෙලා ඉතින් මොහු අපි මුලින්ම කිව්වා මොහු රාජ්‍යයට පත් වෙන්නේ චීන අධිරාජයාගේ අනුග්‍රහයෙන්. හරි සමහර අය මේකට පොඩි ප්‍රතිවිරෝධතා දක්වන්න ඇති. දක්වන්න ඇති. අදත් තියෙනවනේ. අදත් තියෙනවනේ එහෙම. එතකොට ඒ නිසා තමයි පරාක්‍රමබාහු හයවෙනි පරාක්‍රමබාහු රාජ්‍යයට පත් වුණාට පස්සේ චීනයට යවන පඬුරුපාක් උඩන්. ඔහු චීනයට යනවා. අපි ඒක මතක් කරා. වෙපාරක් ගියායි කියන්නේ. වෙපාරක් ගියා. ඉතින් එහෙම යන්න නම් හේතු තියෙන්න ඕනේ. ඉතින් ඔහු දන්නවා ඔහු මෙතනට පත් වුණේ කොහොමද කියලා. ඉතින් ඒවට කෘතවේදී වෙන්න කළගුණ සලකන්න ඕනේ නැහැ බලය පවත්වාගෙන යන්න. හැබැයි ඕනම කෙනෙකුට සිද්ධ වෙන දෙයක් තියෙනවානේ. තමන්ගේ බලය වර්ධනය වෙලා තමන් හොඳට බලවත් වෙනකොට තමන් තමයි ලොක්කා කියලා හිතන අදහසක් පහළ වෙනවානේ. ඕක හුඟක් දෙනකොට සිද්ධ වුණා සහ අනාගතයේ සිද්ධ වෙයි. තමන් හිටපු තැන අමතක වෙනවා. දැන් මේ හයවෙනි පරාක්‍රම බහුටත් ඒක වුණා. හයවෙනි පරාක්‍රම බහුට පුටු අරන් දුන්නේ සිංහාසනේ අරන් දුන්නේ චීන රජතුමා වුණාට චීන අධිරාජ්‍යයා අපි හොඳට ඒ කතාව කිව්වනේ. සුදුස්සාට සුදුසු තැන දෙන්නේ කියලා රාජසභාවේදී නියෝගයක් දෙනවා කියලා වීරාලකේශරලා ඉන්න තැනම. හරි ඒක මතිකව මෙයාපත් කරයි කියලා. හරි. එතකොට මේ හයවෙනි පරාක්‍රම බහුට ටික දවසක් යනකොට මේක ඇතරම් උවමනායි කියලා පෙනුන්නේ නැහැ පඳුරු පාකුඩන් යවන එක. මොකද එයාගේ බලය ස්ථාවර වෙලා තියෙන්නේ. හරි. එයා මේක පැහැර හැරියා. අපිට පේනවා කාලයක් පඳුරු පාකුඩන් යවුව බව සඳහන් වෙන්නේ නැහැ. එතකොටනේ චෙන්හ ආපහු එන්නේ. එන්නේ රාජ්‍ය පාලනය කරන විදිහත් අරගෙන නේද? යහපත් උපදෙස් අරගෙන. උපදෙස් අරන් එන්නේ. හිතවත් උපදෙස් අරගෙන එනවා. ඉතින් ඇවිල්ලා ආවට පස්සේ මම හිතන්නේ එතනදී සාකච්ඡාවක් යන්න ඇති. ඉතිහාසයක වර්තා කරන්නේ නැහැ අපිට පැහැදිලිව. චෙන්හ කියන්න ඇති. මේ මොකක් හරි කියන්නේ එහෙම කියන්නත් ඇති සමහරට මොකක් හරි එහෙම දේශපාලනික සාකච්ඡාවකට යන්න ඇති. දැන් පරාක්‍රමබාහු චීනයට කප්පන් යවුවා 1916 1921 1936 දිගට මේ යවුවා මම විටින් විට. දැන් 1416 යවුවා 21 යවුවා ළඟ ළඟනේ. ඊට පස්සේ යවන්නේ 1936 සෑහෙන කාලයකට සෑහෙන. ඊට පස්සේ යවන්නේ 1445 හරි. ඊට පස්සේ අහන්නේ 1459 ඈතින් හරි. ඒ කියන්නේ අපිට පේනවා අර කියන කතාව මට ඉතින් ලොකු උනන්දුවක් තිබුණා නමුත් යව්වා. හරි. එක පාලක අර මේ ජයපාල මුදලිය යව්වා. අගමැතිතුමා යව්වා. හරි. ඒ යනකොට ඉතිහාසඥයෝ කියනවා අර මේ වැත්තවැ හැමුදුරු ගුත්තිලෙලිවි. ඔව් ඔව්. ගුත්තිලෙලියන් උදව් කරෙත් ජයපාල මුදලිනේ. වැත්තවැ හැමුදුරු සිවුරු අරලා ගියයි කියලා. ජයපාල මුදලිත් එක චීනෙට. ඉතින් එහෙම යන අය ඒ කාලෙත් හිටියා. තේෂා හරික වැත්තෑ හාමුදුරුවෝ මොනතරම් කවි සිතිවිලිද අපිට පාළු වෙන්නේ. රූ රැසේ යන් දිනා ලෙසේ ගත්ලේ දී විදුලිය පපා. අද අදත් අපිට ඒවා පාඩම්නේ. ඈ එතකොට වැත්තෑ හාමුදුරුවොත්
ගියා. අර ඒකනේ මේ වැත්තෑ හාමුදුරුවෝ මේ සැල්ලිනි සන්දේශය ලියලා දුන්නම ඇහුවේ නැව් නගී දෝ කියලා වායුගණෙන් ලිව්ව හින්දා. ඉතින් ඒ වගේම වුණා නේද? ඒ වගේම වුණා. ඒ ගුත්තිලේ ලියලා දුන්නා. ගුත්තිලේ සමාන ගුත්තිලේ ලියලා දුන්නව. නෑ ඒක ඒක ඉතිහාසෙත් කියලා තියෙනවා. ඒ වායුගණෙන් ඒක ලිව්වයි කියලා. මේ යයිද කියලා ඇහුවයි කියලා. ඉතින් ඒක ඒක එහෙම කිව්වට ඒ සායි සඳහන් වුණාට ඕකේ පසුබිමක් තියෙන්න ඇති. ඒ කොහොමද යන්න බලන් ලිව්වද දන්නේ නැහැ. එහෙම එහෙමත් වෙන්න පුළුවන්. අනිත් එක චීනෙත් සමග දැන් 6 වෙනි පරාක්‍රම බහු රජුරන්ගේ ලොකු සම්බන්ධයක් තිබුණානේ. හරි, ඒතකොට ජයපාල මුදලිත් සම්බන්ධයි. එක කට්ටියනේ. ඉතින් ඒ නිසා වැත්තෑ හාමුදුරුවෝත් ඒකට සම්බන්ධයක් තිබුණ නැහැ කියලා අපිට කියන්න පුළුවන්. නැහැ කිසිම. හරිද? ඉතින් ඒ වගේ අපි කනගාටු වෙන ඒ වගේ ප්‍රතිභා සම්පන්න කෙනෙක් එහෙම උපැවිදි වෙලා ගියා කියන එක සත්‍යයක් නම් ඒක කනගාටුදායක දෙයක්. නමුත් ඔහු උන්වහන්සේ වැඩ හිටියනම් ගුත්තිලේ වගේ තව එකක් ලියයි. ලියයි අනිවාර්යයෙන්. තව එකක් ලියයි. ඉතින් කොහොම හරි මේ වගේ ගම්මෙතාවන් සිද්ධ වෙනවා. ඉතින් ඒක එදා නෙමෙයි අදත් වෙනවානේ. රටට වටිනා මිනිස්සු කී දෙනෙක් රට දාලා යනවාද? ඔව්, දැන්ටත් මේ මොහොතේත් අපි මේ කතා කරන සමුද රාත්‍රියේත් කී දෙනෙක් ගියත් දන්නේ නැහැ. මේ මේ අහස යතර තුරුකොලේ ඇති යන්න බඩු අරගෙන. මේ පහුගිය කාලේ විශේෂඥ වෛද්‍යවරු 263 දෙනෙක් ගිහිල්ලා තියෙනවා. ඉතින් කවුද අපිට බෙහෙත් කරන්න ඉතුරු වෙන්නේ? විශේෂඥ වෛද්‍යවරයෙක් හදාගන්න මේ රට කොච්චර මහන්සියක් දරන්නදද සර්? ඒ කවුද ඒ බඩු ගෙවන්නේ? අර ඈත හේන් වල වැඩ කරන අහිංසක මිනිස්සු ගෙවන බඩු ඒ වෙලින් තමයි. වකුගඩු රෝග තියාගෙන යාගෙන ඒ දුර්වල වෙච්ච වකුගඩු උසගෙන තමයි හේන් කොටලා රටට විශේෂඥ වෛද්‍යවරු හදන්නේ. ආ, විශේෂඥ වෛද්‍යවරු සහ ඔක්කොම කට්ටිය තීරණ තීන්දුව ගන්න අය හදන්නේ ඒගොල්ලෝ නේ. ඉතින් ඒගොල්ලෝ අසරණ වෙනවයි කියන එක අපි මේකෙන් විවේචනය කරන්නේ. ඒ වෛද්‍යවරුත් අසරණයිනේ සර්. අසරණයි, සියල්ල සියලු දෙනා අසරණයි. අපි ඒක තමයි මම කියන්නේ. අපි කිසි කෙනෙකු විවේචනය කරන්නේ නැහැ. හැම කෙනෙක්මගේ මූලික තර්කය තමන්ගේ ගෞරවය, තමන්ගේ ආත්ම අභිමානය ඇතුව ජීවත් වෙන එක. ඉතින් ඒක ආරක්ෂා කරන්න ගියාම සමහර අයට අසාධාරණ වෙනවා. අපි එක වතාවකුත් කිව්වා සම්මතය ආරක්ෂා කරන සමහරට අසම්මතයට යන්න සිද්ධ වෙනවායි කියන එක. ඉතින් ඒක ලෝකයේ තියෙන දෙයක්. ඉතින් ඒවා මේවා ගැන කතා කරන්න තමයි සමාජයක් තන්ත්‍රයක් ඔක්කොම තියෙන්නේ. ඒවා ඔක්කොම එකට එක්කහු කරලා අත්වැල් බැඳගෙන කුලල් කා ගන්න නැතුව නේද? මේ අසමියගින් බෙදෙන්නේ නැතුව විවේචනය අඩු කරලා විවේචන නතර කරලා විවේචනය කරන්න ඕන. කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් කියනවනේ. සදේ විවේචනය. ඔව්, සදේ ධනාත්මක ලෙස එක කරන්න යමක් හදාගන්න. ඉතින් එහෙම කරන්න නැතුව රට වෙනුවෙන් අටියුට් කරන්න අපට අවශ්‍යයි. දැන් සිංහ ආවනේ. ඇවිල්ලා අර හිත ඇති උපදෙස් අරන් ආවේ. ඊට පස්සේ පරාක්‍රමබාහු නැවත මේ පාක් උඩන් යවනවා. හැබැයි මේක මේ යටත් වීම පිළිබඳ සංඥාවක් නෙමෙයි, කප්පං යැවීමක් නෙමෙයි. කප්පං අපි 6 වෙනි පරාක්‍රම බහු චීනට කප්පං ගෙවුවයි කියලා කිව්වොත් එහෙම මේ ඕක අපේ දැන් ඔය හන්දි ගානේ කප්පං ගන්න අයට ඕක පූර්වාදර්ශයක් වෙයි. කප්පං නෙමෙයි ඒ කරේ. දැන් අපෙන් මොන හරි තෑගි භෝගේ යවුවම සුහදතාව අවනත බව සුහදතාව යවුවම චීන රජුරෝ සිල්ක් රත්තරන් ඒවා ආපහු තෑගි මෙහෙව්වා. එහෙම එව්වා. ඒ නිසා ඒකට ඒ කප්පම් කියන වචනේ සමහර පොත්පත්වල තියෙනවා. අල්ලස් දීමයි තෑගි කප්පම අතර පැහැදිලි වෙනස්කම් තුනක් තියෙනවා. වෙනස්කම් තියෙනවා. අර දේ කරන්නේ ඒ රාජ්‍යයන් අතර ඇයි හොඳයි කම් තියන්නේ? හොඳයි කම් පවත්වාගෙන යන්න මොකක් හරි සංකේතාත්මක ප්‍රකාශනයක් තියෙන්න ඕනනේ. නේ? දැන් අද වගේ එකපාරට ජනාධිපති කෙනෙක් රූමේනියාවේපත් වුණාම දුරකථනය අරගෙන කතා කරලා සූපතන්න බෑනේ ඒ කාලේ. ඒකට ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අකණ්ඩ sannivedanaya, හිතවත්කම, ලෙන්ගතුකම පවත්වාගෙන යන්න. ඉතින් අපි මොන හරි දෙයක් ඇහුවාම මින් අධිරාජයා විශේෂයෙන්ම හරියට තෑගි භෝගේ වල තියෙන අපිට විතරක් නෙමෙයි වෙන රටවල් වලටත්. අපිට දෙච්ච දෙයක් නෙමෙයි. දැන් අග්නිදිගාසියාව නොඑක් රටවල් චීනයට මේ වගේ තෑගි භෝග අරන් ගිහිල්ලා තියෙනවා. චීන තානාපති ගමන් රාශියක යෙදලා ඉඳලා තියෙනවා. ඉතින් මේ හැබැයි බලන්න නුවන් මේකේ තියෙන විශේෂත්වය මේ අර 1459 1445 වගේ කාලවල චීනයට යවන්නේ මේවා. චීන වර්තාවල තියෙනවා ලංකාවෙන් අපිට තෑගි භෝග පාක් උඩන් ආවා එව්වයි කියලා රජුරෝ. හැබැයි ලංකාවේ එහෙම විස්තරයක් ඇත්තෙත් නැහැ. එහෙන් එව්වයි කියලා. අපි එව්වයි කියලාත් නැහැ. එහෙන් එව්වයි කියලාත් නැහැ. හැබැයි චීන වර්තාවල තියෙනවා මේ පරාක්‍රම රජුරන්ගේ කාලේ පාලන කාලය තුල එහෙට පඳුරු පාක් උඩන් ආවයි කියලා. එතකොට ගිහාම තියෙන්නේ මේ වෙන නමකින් තියෙන්නේ. එතකොට එහෙම රජ කෙනෙක් නැහැ ලංකාවේ. ඉතින් අවසානයේ ඉතිහාසඥයෝ කියන්නේ පරාක්‍රමබහු වෙන නමකින් යව්වේ කියලා පාක් උඩන්. එයාගේ නමින් නෙමෙයි කියලා. ආ ආ. ඇයිසෙයි? තියන ආඩම්බරකම වෙන්නේ නැති සමහර විට.
හරි මාකරේ වෙන නමකින් පෙනී හිටමින් යව්වා. කියන්නේ යවන්න ඕනේ මින් අධිරාජ්‍ය දන්නවනේ මේ පරාක්‍රමබහු තමයි කියන්නේ. රාජ්‍යය කියලා දන්නවා. ඉතින් ඒක ඉඳලා එයා මොකක්වත් ගැටුමක් ඇති වෙනව ඉන්නේ. යවන්නේ මෙයා කියලා දන්නවා. ඉතින් පස්සේ කාලෙක නමක් ගන්න පුළුවන් මට ඕනනම්. ඉතින් මින් අධිරාජ්‍යට ඕනේ නැහැ. ඔයා තාම 6 වෙනි පරාක්‍රමබහුද කියලා අහන්න ඕනේ නැහනේ. ඒක ලංකාවෙන් පඬුරුපාක් උඩන් යවන. ඒතර ලංකාවේ ඉන්න රජු කවුද කියන එක දන්නවා. ඉතින් මෙතන පොඩි තියනවා මේ කළු පාට තැනක්. ඒ කියන්නේ රජු නම නැහැ. අඳුරු මුල්ලක් තියෙනවා. අඳුරු මුල්ලක් තියෙනවා. ඉතින් හුඟක් අය කියනවා සමහර විට අපි නොදැන ගත්තට 6 වෙනි පරාක්‍රමබාහු ඔහුගේ රාජ්‍යයේ පරිණත අවස්ථාවේදී ඔහු වෙන නමකින් පෙනී හිටියද කියලා. වෙන නමක් ගත්තද කියලා. මොකද අපේ රජවරු සාමාන්‍යයෙන් එහෙම අභිදාන අරන් තියනවනේ. දැන් ඔය මානවම්ම රජවරු නිතරම ඒක හොඳ පරේෂණ නේද? හොඳ පරේෂණ. අබාසල්ල මෙවන් සිරිසඟබෝ කියලා ඉන්නවා මිසක් කවුද රජුරෝ කියලා නැහැ. ඉතින් අර පරමිතාන මහත්තයලා තමයි මහන්සියලා හොයාගන්නේ. මෙයා හතරවෙනි කස්සප, මෙයා පස්වෙනි වරයා, මෙයා කියලා හොයාගන්නේ පස ඉතිහාසඥයෝ. ඉතින් මෙයාත් ඒ වගේ මොකක් හරි අභිදානයක් අරගෙන මොකක් හරි වෙන නමකින් පෙනී හිටලා මේ පඬුරුපා කූඩන් යවුවා වෙන්නත් පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මේවා හරි හරි මේ කියන්නේ හරි 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 ගම්මතාවක් තියෙන මේ කියන්නේ හොයලා බලන්න ඕන කරුණු කාරණා හොයලා බලන්න ඕන කරුණු මේ මේ ඇයි ඇයි එහෙම කළේ කියන එක. හරි කොහොම හරි දැන් අපිට ඊළඟ වැඩසටහනටත් 6 වෙනි පරාක්‍රම බාහු රජතුමාගේම චරිත විස්තර ගෙනියන්න බෑනේ. ඒ නිසා අපි අපේ ශ්‍රාවකයෝ දන්නවා එතුමාට මේ මොනවාද දියණියක් හිටියා. හරි ඒ වගේම එතුමාට මේ රාජ්‍ය කාලය ගැන එතුමාගේ රාජ්‍ය කාලය එතුමා රාජ්‍යයට පත් වුණ 1410 කියලා සඳහනත් අංකාර කියනවා. එතකොට තවත් කියනවා 1415 කියලා. නමුත් පොදු එකඟතාවකට ආවොත් 6 වෙනි පරාක්‍රමබහු රජතුමා 1412 දී රාජ්‍යත්වයට පත් වුණයි කියලා දැන ගැනීම අවශ්‍යයි. මොකද ඒක අපට අවශ්‍යයි ලෝකයේ අනිත් රටවල්වල මේ කාලය වෙනකොට මොනවද සිද්ධ වුණේ කියන එක අපි දැනගන්න ඕනේ. හරි ඉතින් අපි ඊළඟ සතියේ අපි ඒ ලෝක කතන්දරයට යන්න යන්නත් ඕන. වැදගත්ම දෙයක් තියෙනවා මාර්තණ්ඩේ ආර්ය චක්‍රවර්ති සමග කරපු යාපාපටුනේ සටන කලේ සපුමල් කුමාරයා. අපි ඒ විස්තරේ කියන්න ඕන සපුමල් කුමාරයා කාගේ කවුද, ඒ කරේ සටන කොහොමද කියන එක ගැන අපි ලබන සතියේ කතා කරමු. හරි එහෙමනම් ඉතින් අදටත් සමු ගන්නවා අපිත් එක්ක මේ පැහැකා මාර්ගගත කළාට අහලයන්ගේ අක්මුල් සොයන්න දායක වුණාට ඔබට බොහොම ස්තුතියි. ලබන සතිය සුපුරුදු ලෙසින්ම අන්ලිමිටඩ් හිස්ටරි සමග එක්කාසු වෙමු. ආයිබුවන්.